ප්‍රදේශීයම ආදේශීය කාර්ය ප්‍රදේශවල ප්‍රධාන වැඩකටයුතු තුනක් කරා. පළවෙනි ක්‍රියාදාමය තමයි කර්මාන්ත පුරවරණ හැම උපතිසාවතේ ආදේශීය බල ප්‍රදේශවල දෙවෙනි කාරණාව තමයි නව තාක්ෂණය, දැනුම් තාක්ෂණය, ප්‍රසෘත තාක්ෂණය, පරිගණක විද්‍යාව, ඒවා ජාත්‍යන්තර මට්ටමේ ඉංග්‍රීසි භාෂා සාක්ෂරතා. ඒ සියල්ලම අපේ නිදහස් අධ්‍යාපනය තුළ මේ තවම කරුණට ලබා දෙන නවීන පන්නේ තාක්ෂණ විද්‍යාව හැම ප්‍රාදේශීයම බල ප්‍රදේශයක ස්ථාපනය කළා. ඒ තදා සංග්‍රහ තාක්ෂණ උද්‍යානයක් උද්‍යානක එක පැත්තකින් අර ජාත්‍යන්තරතලයේ තාක්ෂණ විද්‍යාවල ඉගෙනුම ලබන මේ යොමු පරපු නව ඩිජිටල් තාක්ෂණයේ නව ඩිජිටල් විප්ලවයේ සමතුල බවට පත් වෙලා ලක්මදිනේ තාක්ෂණ විද්‍යාවේ අලුත් ව්‍යාපාරයක් පටන් ගන්න අපේ බිස්නස් ස්ටාර්ට්අප් වැඩසටහන තුළ රජයේ මෙලියක් වීමෙන් සීඩ් කැපිටල් ලබා දීලා මූලික ප්‍රාග්ධනය ලබා දීලා අපි බලාපොරොත්තු වෙනවා හැමෝම වේදිකාවල් වල කතා කරන මේ අතර සජිත් ප්‍රේමදාස මහතා සහ ශ්‍රී ලාංකික මැලේ ජාතිකයන් අතර හමුවක් වැල්ලවත්තේදී ඊයේ රාත්‍රියේ පැවැත්වුණා. දුන්යා මලාහි දුන්යා ඉස්ලාම් සංගමය එය සංවිධානය කර තිබුණා. එහි සභාපති තාන්ශ්‍රී අලි බින් අලි රුස්තාන් මහතා සහ මැතිඑමතිවරුන් පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගි වී සිටියා. මගේ ප්‍රශ්න වන්නේ ඈත කාලයේදී අපරක ස්වයං පෝෂිත රටක් සහල් සහ අනෙකුත් ධාන්‍ය වර්ගයෙන් අපනයන කළා. නමුත් අද සියලු දේ ආනයන කරන විට අවදි වන අතර අප සිටීම කණගාටුවට කරුණකි. මෙයින් මිදීමට ක්‍රමවේදයක් තිබේද? අනිවාර්යෙන් බොහොම ස්තුතියි ඔබතුමිය වැඩගත් ප්‍රශ්නයක් ඇහුවා. ඇත්ත වශයෙන්ම අපේ රටේ ජාතික ආහාර අවශ්‍යතාවය අපේ රටේ කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයෙන්ම නිපදවන්න පුළුවන් දෙයක්. රටේ ජාතික ආහාර නිෂ්පාදනය වර්ධනය කරන්න අපි කටයුතු කරනවා. ඒ තුළින් රටේ අවශ්‍යතාවය සම්පූර්ණ වෙනවා වගේ ඇත්තෙන්ම අපි වැඩ පිළිවෙලක් හදන්නට ඕන ආහාර පිටරටය. ඒ නොමිල පෝර දෙන්නේ චංග ගන්න නෙමෙයි. නොමිලේ පෝර දෙන්නේ ජාතික ඉලක්කයක් හිතේ තියන. ඒ නොමිලේ පෝර දෙන්න අපි බලාපොරොත්තු වෙන අපේ රටේ සහල් ලක්ෂ්‍ය ස්ථාන, එළවලු පළතුරු බහුභෝග අවශ්‍යතාවය, සමස්තයක් හැටියට රටේ ආහාර සුරක්ෂිතභාවය. ඒක සපුරා ගන්නට අපි ජාතික වැඩපිළිවෙළක් තියන්න ඕන කරනවා.